පලව අයිබෝන් කියල පිළිගන්නවා ඇස්ස කාර සුඩුප් චැන්ලකට අද අපිගෙනාවේ සුසු කිස්වේ ආරස් හැත්බැක් මෝඩ රතය අපි මේකාගේ ෆ්‍රන්ට් ඇපිරන්සේ ගැන කතා කරනවා නම් මුලින්ම කතා කරන්න පුළුවන් මේකේ ලයිට් එක ගැන. අපිට මේක ස්කූප් ලයිට් එක තමයි ලබා දීලා තියෙන්නේ මේ ස්විෆ්ට් මෝඩර් රටේට. ඒ වගේම ඊට පහලින් අපිට LED ස්ට්‍රිප් ටියුබ් එකක් ලබා දීලා තිනවා. ඒත් එක්කම මේ වාහනේ ග්‍රිල් එක ගැන කතා කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් LED ස්ට්‍රිප් ලයින් එකක් මේ ග්‍රිල් එකට ලබා දීලා තිනවා. ඒ වගේම කැම් එකක් ෆ්‍රන්ට් කැම් එකක් මේ කායකේ ග්‍රිල් එකටම ලබා දීලා තිනා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කායකේ පවර්ෆුල් ෆොග් ලැම්ප්ස් දෙක. ඔයාලට මේ ස්විෆ්ට් මෝටර් රතේ ටයර් සයිස් එක ගැන කතා කරනවා නම් අපිට පළල 185 විදියටත් උස 55 විදියටත් රිම් සයිස් එක 16 විදියටත් මේ ස්විෆ්ට් මෝටර් රතේ අපිට බලා ගැනීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. අපි ස්විෆ්ට් මෝටර් රතේ සයිඩ් වියු එක ගැන කතා කරොත් අපිට සයිඩ් මිරයකටම තමා සිග්නල් ලෑම්ප් එකක් දීලා තියෙන්නේ. ඒ වගේම මෙතනින් 4-way කැමරා සිස්ටම් එකක් තියෙනවා අපිට හරියට සරවුන්ඩින්ග්ස් බලාගන්න. ඒ වගේම ගත්තොත් කීලස් එන්ට්‍රි සිස්ටම් එකත් එක්ක තමා ඩෝ හැන්ඩල් එක අපිට ලබා දීලා තියෙන්නේ මෙතන බටන් එකත් එක්ක. ඒ වගේම ගත්තොත් අපිට පිටිපස්සේ දොරවල් අරින්න හැන්ඩල් එක ලබා දීලා තින්නේ උඩින්. ඒ වගේම අපිට ඊට යටින් ෆුවල් ඩෝ එක බලා ගැනීමේ හැකියාව ලබා දීලා මෝටර් රතේ රියපියරන්ස් එක ගැන කතා කරනවා නම් අපිට මුලින්ම හම්බෙන්නේ බූට් ඩෝ එක ඕපන් කරගන්න ස්විච් එක. ඊට එහා පැත්තේ බූට් ඩෝ එක ලොක් කර ගැනීම ස්විච් එකත් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් රිවර්ස් කැම් එකත් සුසුකි එම්බ්ලම් එක ඊට උඩිනුත් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ටේල් ලයිට් එක ගැන කතා කරනවා නම් අපිට LED ටේල් ලයිට් එක තමයි සුසුකි මෝටර් රතේ දීලා තියෙන්නේ සිග්නල් ලෑම්ප් එකයි රිවර්ස් ලෑම්ප් එකත් එක්ක. ඒ වගේම අපිට රිය වයිප් එක මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම වොෂර් එක සහ හයි මවුන්ටඩ් බ්‍රේක් ලයිට් එක බලා ගැනීම හැකියාව තියෙනවා. අපි මේ මෝටර් රථයේ බූට් ස්පේස් එක ගැන කතා කරනවා නම් අපිට මේ මෝටර් රථයේ මෙතනින් බලා ගන්න පුළුවන් ලීටර් 264ක බූට් ස්පේස් එකක්. ඒ වගේම අපි මේ වාහනේ සීට්ස් දෙක ෆෝල්ඩ් කරගත්තොත් අපිට ලීටර් 554ක බූට් ස්පේස් එකක් අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි මොකක් හරි විශේෂ ලොකු භාණ්ඩයක් හෝ මොකක් හරි බොක්ස් එකක් දාගෙන යනවා නම් මෙතන අපිට ට්‍රේ කයින් කරලා හොඳට ඉඩ හදා ගැනීමේ හැකියාවක් මේ ස්විෆ්ට් මෝටර් රතේ අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ ස්විෆ්ට් මෝටර් රතේ ස්ටැවිල්ලක් අපිට ලබා දීලා නැහැ. ඒ වෙනුවට අපිට මේ ස්විෆ්ට් මෝටර් රතේ ලබා දීලා තියෙන්නේ ටයර් සෙටර් කිට් එකක්. අපි මේ කායේගේ ඩ්‍රයිව් සයිඩ් එකේ ඩෝ පැනල් එකේ ඔප්ෂන්ස් ගැන කතා කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ඩ්‍රයිව් සයිඩ් එකේ තියෙන වින්ඩෝ එක විතරයි ඔටෝ ෆන්ක්ෂන් එක අපිට මේ කායේ ලබා දෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කායේගේ ලොක් අන්ලොක් කරන ෆන්ක්ෂන් එක අපිට මෙතින් ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඊට වම් පැත්තෙන් කායේගේ ඉතුරු පැසෙන්ජර්ස්ලට වින්ඩෝස් අරින්න බැරි වෙන ලොක් බටන් එක අපිට ලබා දෙලා තියෙනවා. ඒ වගේම ඊට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් කායේගේ මිරර්ස් ෆෝල්ඩ් කරන බටන් එකත්, ඒ වගේම ඉස්සරහා ඊට ඉස්සරහින් බලා ගන්න පුළුවන් කායිකේ මිරර්ස් ඇඩ්ජස්ට් කරගන්න බටන් එක. අපිට මේ මෝටර් රතේ පුෂ් ස්ටාර්ට් ෆන්ක්ෂන් එක තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් අපිට වම් පැත්තේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් බටන් එකත්, ඒ වගේම ඊට එහා පැත්තෙන්
FCM FCM කියන්නේ forward collision mitigation කියන බටන් එකක්. ඒ වගේම ඊට දකුණු පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් lane departure warning දෙන බටන්. අපි මේ මෝටර රථයේ ස්ටීරින් ගැන කතා කරනවා නම් අපිට মালටි ෆන්ක්ෂන් ස්ටීර් වීලක් තමයි ලබා දීලා තියෙන්නේ මේ සිප් මෝටර රථයට. ඒ වගේම ඔයාලට පිටින් බලා ගන්න පුළුවන් මෝඩ් බටන් එක, කියන්නේ FM, AUX, Bluetooth කියන ෆන්ක්ෂන්ස් මාරු කරන්න පුළුවන් මෝඩ් බටන් එක. ඒ වගේම ඔයාලට මේ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් ට්‍රැක්ස් මාරු කරන බටන්ස් දෙක. ඒ වගේම මේ වාහනේ පොඩි ස්පෙෂලිටි එකක් තියෙනවා. ඒ තමයි ඔයාලට පිටින් බලා ගන්න පුළුවන් ඉන්ෆෝ බටන් එක. මේ ඉන්ෆෝ බටන් එක ගැබුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මැද තියෙන ස්ක්‍රීන් එකෙන් අපිට ඔන්න බලන්න පුළුවන් දැන් මෙතන වැටෙනවා ටෝක් ඇන් ඇක්සලරේෂන් පවර් එක. කියන්නේ අපි දැන් මේක ඇක්සලරේට් කරලා බැලුවොත් ඔයාලට පේනවා මෙතන ටෝක් පවර් එක වැඩි වෙන විදිහ කියන්නේ වාහනේ පිකප් එක දෙද්දි කොහොමද කොච්චරක් බලයක් එනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මාරු කරනකොට බලා ගන්න පුළුවන් ඇක්සලරේෂන් ඇක්සලරේෂන් එකේ ඇනලිටික්ස් කියන්නේ ඇනලිස් කරන විදිහ වලට බලා ගන්න පුළුවන්. කියන්නේ කොච්චරක් ප්‍රෙස් කරනවද කියලා ඇක්සලරේට්. ඒ වගේම බ්‍රේක් එක අපි කොච්චරක් හාඩ්ලි ප්‍රෙස් කරනවාද කියලා ඔයාලට මෙතන බලාගන්න පුළුවන් හැකියාවක් මේ ස්විෆ්ට් මෝටර රථයට ලබා දීලා තියෙනවා. ඒත් එක්කම කතා කරනවා ඔයාලට ඊට හැපෙන් දෙක් බලාගන්න පුළුවන් මියුට් කරන කියන්නේ සවුන්ඩ් එක මියුට් කරන බටන් එකත්. ඒත් එක්කම අපි ඊට දකුණු පැත්තෙන් කතා කරනවා නම් ඔයාලට බලාගන්න පුළුවන් ක්‍රූස් කන්ට්‍රෝල් එකේ බටන්ස් ටික සෙට් කරන එකයි රීසෙට් කරන බටන් ටිකයි. ඒ වගේම කැන්සල් කරන බටන් එක. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් බටන් එක. ඒ කියන්නේ අපිට ඉස්සරහත් එක්ක තියෙන වාහනේත් එක්ක ඩිස්ටන්ස් එක මේන්ටේන් කරගන්න පුළුවන් බටන් එක. ඔයාලට මේ කාර් එකේ ස්පෙෂල් බටන්ස් තුනක් බලා ගන්න පුළුවන් පැත්තෙන්. ඒක තියෙන්නේ කෝල්ස් ආන්සර් කරන බටන් එකත්, මැද තියෙන බටන් එක කෝල් එක කට් කරන බටන් එකත්. ඒ වගේම අපි ෆෝන් එක iPhone එකක් නම් වොයිස් රිකග්නිෂන් කියන්නේ Siri ඇක්ටිවේට් කරගන්න පුළුවන් බටන් එක ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වාහනේ දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් ස්ටීරින් වීල් ටිපස්සෙන් පැඩල් ෂිෆ්ට්ස් දෙක. මේ කායගේ සෙන්ටර් කන්සෝල් ඒරියක් ගැන කතා කරොත් අපිට උඩින්ම හම්බෙලා තියෙන්නේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. ඒ වගේම කායගේ 4-way කැමරා සිස්ටම් එක ඇක්සස් කරන බටන් එකත් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම ගත්තොත් Apple CarPlay ඔප්ෂන් එක මේ වාහනේ අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. අප මේ වාහනේ AC කන්ට්‍රෝල් ඒරියක් ගැන ගත්තොත් අපිට මුලින්ම හම්බෙන්නේ මෝඩ් බටන් එක. මෝඩ් එක කොහොමද, ඒ කියන්නේ AC එන්න ඕන විදිය. ඒ වගේම ෆෑන් ඔෆ් බටන් එක. ඒ වගේම ගත්තොත් ෆෑන් ස්පීඩ් එකට අපිට ඩයල් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් වින්ස්ක්‍රීන් හීටර් බටන් එක මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් AC ෆ්ලෝ එක එන්න ඕන එලියන්ද නැත්නම් ඇතුලේද කියන එක මෙතන මේ බටන් එකෙන් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම AC ඔෆ් බටන් එක සහ ඔටෝ AC බටන් එක අපිට මෙතනින් ලබා දීලා තියෙනවා. ඒ වගේම ගත්තොත් ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකට අපිට ඩයල් එකක් ලබා දීලා තියෙනවා. අපිට 12 වෝල්ට් අවුට්පුට් එකක් මෙතනින් බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඊට දකුණු පැත්තෙන් අපිට USB පෝට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම කී එක හෝල්ඩ් කරගන්න පොඩි කම්පාර්ට්මන්ට් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම කප්ස් දෙකක් තියාගන්න කප් හෝල්ඩයක් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. අපි ස්විෆ්ට් මෝටර රථයේ ගියලිවෙක් ගැන කතා කරනවා නම් අපිට ස්ටෑන්ඩඩ් ගියලිවෙක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම 6 ස්පීඩ් ගිය බොක්ස් එකක් තමයි ස්විෆ්ට් RS මෝටර රථයට අපිට ලබා දෙලා තියෙන්නේ. ඒ වගේම මේ වම් පසින් ෂිෆ්ට් ලොක් බටන් එකත් අපිට බලා ගැනීම හැකියාව තියෙනවා.
අපිට ස්විෆ්ට් මෝටර් රතේ හෑන්ඩ්බ්‍රේක් ක්ලිප් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඩ්‍රයිවර් විතරක් සීට් හීටර් ෆන්ක්ෂන් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම ඊට පිටිපස්සෙන් අපිට බලා ගන්න පුළුවන් බොටල් හෝල්ඩ් කරන පොඩි කම්පාර්ට්මන්ට් එකක් අපිට ලබා දීලා තියෙනවා. මේ ස්විෆ්ට් මෝටර් රතේ ඩ්‍රයිව් සයිඩ් සීට් එකේ විතරයි ආම් රෙස්ට් එකක් අපිට ලබා දීලා තියෙනවා. මේ වගේම අපිට රූම් ලැම්ප් එකක් මෙතනින් ලබා දීලා තියෙනවා. ඊට එහා පැත්තෙන් අපිට සන් වයිසර් එකත් එක්ක මිර එකක් ලබා දීලා තියෙනවා. අපිට හොඳ ස්ටෝරේජ් ඒරියාවක් තියෙන කබි හෝල් එකක් ලබා දීලා තියෙනවා. කම්පාර්ට්මෙන්ට් එක ගැන කතා කරනවා නම් මේක සාමාන්‍ය හොඳ උසම හත කෙනෙක්ට හොඳ ලෙග් රූම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය හෙඩ් රූම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටපොස් වාසන වල දෙන්නෙක්ට හොඳ සුවපහසුව ගමන් කිරීමේ හැකියාවක් අපිට ලබා දෙන කෙනෙක්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේක තුන් දෙනෙක් යනවා නම් තුන් දෙනාට වෙන වෙනම හෙඩ් රෙස්ට් තුනක් අපිට ලබා දෙන තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා පැසෙන්ජර් සීට් අපිට ෆයිල් දාගන්න පුළුවන් පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් අපිට මේ ස්විෆ්ට් මෝටර් එකේ ලබා දෙන්න තියෙනවා. අපි මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරනවා නම් මේක 1000cc 3 සිලින්ඩර් බූස්ටර් ජෙට් ටර්බෝ එන්ජින් එකක්. ඒ වගේම මේකේ ටෝක් ලෙවල් එක ගැන කතා කරනවා නම් 150 නිව්ටන් මීටර් විදියට අපිට මේ එන්ජින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක ගැන කතා කරනවා නම් ලීටර් රේට සිටි එකේ කිලෝමීටර් 15ක් අපිට ධාවනය කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අවුට් ස්ටේෂන් හයිවේ එක වගේ නම් ලීටර් රේට කිලෝමීටර් 18ක් 20ක් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය ලබා දෙන එන්ජින් එකක් විදියට මට මේක රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මිලිමීටර් 120ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ලබා දීලා තියෙනවා. ඉස්සර කාර් YouTube channel එකට මෙච්චර කාලයක් ඇවිල්ලා ගොඩක් ස්තුතියි. මහන්. ඔව් අපේ channel එක subscribe කරන්න, ඒ වගේ video එක like එකක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම මොනවා හරි අදහස් හා යෝජනා තියෙනවා නම් පල්ලෙහා comment box එකේ අපිට comment එකක් දාලා තියන්න. ඒ වගේම වාහන ගැන මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒකත් අපිට comment box එකේ comment එකක් දාලා තියන්න. එහෙනම් බලන්න. අපි එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු. Peace. Ciao.